අලුත් ක්‍රීඩකයෝ ඒ වගේම ලකුණු අතරේ කඩුළු අතරේ නැති ක්‍රීඩකයෝ දක්ෂතා අතරට ගෙනීම එහෙම නැත්නම් කබ්බ ෆෝම් කරන්න ශ්‍රී ලංකාව පසුගිය කාලේ නමක් දිනාගෙන හිටියා. ඉන්දියා ශ්‍රී ලංකා තරගාවලියේ එහෙම නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද මෙදාපාර ශ්‍රී ලංකාවට ඇවිත් තියෙන ඉන්දියා කණ්ඩායම නවක ක්‍රීඩකයන් රාශියකින් සමන්විතයි. ඉතින් ඒ ක්‍රීඩකයෝ දක්ෂතා අතරට අරගෙන එන එක නෙවෙයි අපි කණ්ඩායමේ වැඩි වෙන්නේ. දක්ෂතා අතර නැති අය තවත් පීඩනයටපත් කරන එකත් නවක ක්‍රීඩකයන්ට පීඩනය දීලා ඔවුන් අසරණ කරන එකත් තමයි අපේ වැඩේ. 2019 ලෝක කුස්ලාන තරගාවලියේ ඉන්දියා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙක් බවට පත් වුණු චහල් ලෝක කුස්ලාන තරගාවලියෙන් පස්සේ ඉන්දියා කණ්ඩායමේ තැන දිනා ගන්න සමත් වෙන්නේ නැහැ. 2019 ලෝක කුස්ලාන තරගාවලියෙන් පස්සේ එක් දින තරග පහකට සෙල්ලම් කරන චහල් කඩුල්ලක් දවා ගන්න ලකුණු 37ක ලකුණු සාමාන්‍යයක් දීලා තියෙනවා. එතෙන්දී පන්දු ආරයකට ලකුණු 6.6ක ලකුණු ප්‍රමාණයක් චහල්ට එරෙහිව ලබා ගන්නත් ප්‍රතිවාදීන් සමත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම බලද්දී චහල් මේ වෙද්දී එක් දින පිටියේ කබ්බෙක් වෙලා ඉන්නේ. ඔහු නැවත දක්ෂතා අතරට එන්න මේ තරගාවලිය අවස්ථාවක් කරගන්න උත්සාහ කරයි. අපි ප්‍රතිකරු ඒ උත්සාහයට උදව් කරයිද? චහල් නම් කියන්නේ තමන් නැවත දක්ෂතා අතරට එන්න සූදානම් කියලා. ඇත්තටම මම බොහෝ කාලයකට පසුවයි එක් දින තරගාවලියකට ක්‍රීඩා කරන්නේ. නමුත් අපි මේ වන විටත් ශ්‍රී ලංකාවේදී පුහුණු තරඟ දෙකකට ක්‍රීඩා කළා. අපි උදේ ඉඳන්ම පුහුණු වීම සිදු කරන බැවින් මේ පවතින රස්න දැන් අපිට පුරුදුයි. 2020 තරඟ සහ එක් දින තරඟ සසඳන විට ඒ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. විශේෂයෙන් අපි එක් දින තරඟවලදී පැය 3 හමාරක් පමණ කාලයක් පිටියේ ඉන්න නිසා ඒක වෙනමම අභියෝගයක්. 2020 නොවැම්බර් මාසයේ අවසාන වතාවට එක් දින තරඟයකට සෙල්ලම් කරන චහල් නම් කියන්නේ තමන්ගේ දක්ෂතාවල අඩුවක් වෙලා නැහැ කියලා. මගේ දක්ෂතා ගත්තම මම හිතන්නේ නැහැ ඒකේ අඩුවක් වෙලා තියෙනවා කියලා. ක්‍රීඩකයෙකුට සෑම තරඟයකදීම දස්කම් අතරට එන්න බැහැ කොහොමත්. මම මගේ මට්ටමින් දක්ෂතා අතරට එන්න උපරිම උත්සාහ කළා. කොහොමුණත් මේ තරඟ මාලාව දක්ෂතා අතරට එන්න මට ගොඩක් වැදගත් වේවි. මේ මොහොතේ මගේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන්නේ මේ තරඟාවලියට. මගේ පන්දු යීමේදී විශේෂිත වූ පන්දු කිහිපයක්ම තිබෙන්නේ නමුත් ඒ සියල්ල නිරන්තරයෙන් භාවිතා කරන්නේ නැහැ. නමුත් ඔබට මේ තරඟාවලියේදී වැඩි ආත්ම විශ්වාසයකින් යුතුව පන්දු යවන UC කෙනෙකු දැක ගන්නට ලැබේවි. ඔය විදිහට තමයි චාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියේ තමන්ගේ අපේක්ෂාවන් ගැන කියලා තිබුණේ. අපි බලමු කබ්බෙක් කියලා ඉන්න චාල් ලංකාවේදී ෆෝම් වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.